අයිබෝන් සුබ දැසරක් අදත් බිග් ෆෝකස් සංවාදයේ සමගින් ඔබ සජීවීව එක්වන්නේ අද කාලින වශයෙන් වැදගත් මාතෘකාවක් ගැන අවධානය යොමු කරන්නට අපි සූදානමින් සිටිනවා සුපුරුදු පරිදි ඔබ මේ දිනවල රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශ නර්බන බා නම් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නිර්මාණය වෙලා තියෙන තත්ත්වයේ පිළිබඳව ඔබට වැටහීමක් අවබෝධයක් මේ වෙද්දි තියෙනවා විශේෂම ඊයේ දිනේදී අපි වාර්තා කළා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධිය සම්බන්ධයෙන් අද දෙරණ සිදු කරපු වාර්තාකරණයෙන් පස්සේ ඊට ප්‍රතිචාර දක්වමින් පැවැතුණු විරෝධතාවයේ සහ ඒ විරෝධතාවයේ අතරතුර සිදු වූ දේ පිළිබඳව ඒත් එක්කම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැන් එය දේශපාලනීකරණය වූ මාතෘකාවක් බවට පත් වෙලා මේ වන විට සමාජ සංවාදයක් බවට පත් වෙලා තිබෙනවා මේ සියල්ල කේන්ද්‍ර කරගනිමින් අපි විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නිර්මාණය වෙමින් පවතින තත්ත්වය මේ තත්ත්වය අනාගතයේදී මොන වගේ දිශානතියකට ගමන් කරයිද කියන කාරණාව ගැන ඒ සම්බන්ධයෙන් වගකීමක් පැවරී ඇති කෙනෙක්ගෙන් ප්‍රශ්න කරන්නට අද බිග් ෆෝකස් සංවාදය වෙන් කර ගන්නවා අද අපි ආරාධනා කළේ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහත්මයාට අයිබෝන් කියලා ආචාර්යතුමන් පිළිගන්නවා රාජ්‍ය අමාත්‍යතුමනි මම මුලින්ම කැමති උපකුලපතිවරයාට සහ පුත්‍රයාට පහර දීපු සිද්ධිය සම්බන්ධයෙන් යොමු වෙන්න දැන් ඊයේ මේ ඉතම ප්‍රචණ්ඩ හැසිරීමක් ඒ කියන්නේ කිසිම විවාදයක් නැහැ අපි රූප රාමු වලින් දැක්කා කොහොමද පහර දීම සිද්ධ වෙන්නේ කියලා එතක මේ වෙද්දිත් සමාජයේ බොහෝ පාර්ශව මෙය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් ඊයේ කියනවා මේ පහර දීම් දෙකම හෙලා දකිනවා කියලා උපකුලපතිවරයාගේ පුත්‍රයාගේ පාර්ශවෙන් සිදුණු පහර දීම් වගේම උපකුලපතිවරයාට සිදුණු පහර දීමත් හෙලා දකිනවා මහා ශිෂ්‍ය සංගමයේ අනිත් පැත්තෙන් කියනවා අපි දන්නේ නැහැ අපි පහර දෙනකන් මේ උපකුලපතිගේ පුත්‍රයා කියලා මේක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමක් මේක දේශපාලනීකරණය කරගෙන වෙන තැනකට ගෙනියන්න උත්සාහ කරනවා කියලා මං ඔබේ ස්ථාවරය ඔබේ අදහස දැනගන්න කැමතියි ඔබ මේ සිදුවීම ඔබට ලැබිලා තියෙන තොරතුරු අනුව කොහොමද කියවා ගන්න හොඳයි මම ආරාධනය කළාට මම මාධ්‍යයට එතරම් සම්බන්ධ වෙන්නේ නැති කෙනෙක් මුත් මම හිතන්නේ ඔබ කිව්වසේ කාලීනව තිබෙන වගකීමේ වැඩි කොටසක් හැටියට පෙරදිනිය සිද්ධිය සහ ඉන්පසු ඔබ කළ වාර්තාකරණයක් නිසා එයට ප්‍රතික්‍රියාවක් හැටියට 81 පටන් ගත්ත බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අපේ මහා සංගරතනය සහ මේ ශාසනය රැකගන්නට නියමිතව ඉන්න බුද්ධ පුත්‍රයන් දක්වන ප්‍රතිචාරය මම හිතන්නේ ජාතික කම්පණයට ලකු යුතු ස්ථාන දෙකක් බවට මේ අවුරුද්ද එක්තරා විදිහක ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිර්මාණයේදී තීරණාත්මක අවුරුද්දක් වුණා අපට. පරිදිගත මිනිසුන්ගේ වේදනාවන් රාජ්‍ය වෙනස් කරන්න ඕනේ කියන කතිකාව මහ පොළවේ මතු වුණා. ඒ මතු වෙන ආරම්භයේදී ඉතා සිවිල් සහ ආදරණීය අරගලයක් හැට තිබුණු එක මැදහරියේදී අතරමං වෙලා අවසාන වුණේ මම හිතන්නේ අභගත වුණු ප්‍රචණ්ඩත්වය වුණේ. අපි මේක දන්නවා. එහි ප්‍රතිරාවය දුව මම දන්නේ නැහැ. තවමත් ප්‍රචණ්ඩත්වය මේ සමාජයේ ප්‍රශ්න විසඳීමේ වඩාත්ම පළවෙනි ක්‍රමය හැටියට අපි තෝරාගන්නේ ඇයි කියන එක. ප්‍රචණ්ඩත්වයේද ප්‍රශ්න විසඳ සාකච්ඡාවේ පළවෙනි කොට. සාමාන්‍යයෙන් වෙන්නේ නම් ප්‍රචණ්ඩත්වය ඇතම් වෙලාවට නොහැකිම තත්ත්වයට පත් වුණාට පස්සේ වෙන්න පුළුවන්. ඉතින් මේ විශ්වවිද්‍යාල දෙක තුලදීම සිදුවුණු දේ වෙලින් කියවෙන්නේ මොකක්ද? මම හිතනවා උදේ කෙවා එකිනෙකට සම්බන්ධ නො වූ හුදු සිදුවීම් නොව අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල නැත්නම් උසස් අධ්‍යාපනය පිළිබඳව රාජ්‍ය දරන අදහසත් පුරවැසියන් බදු ගෙවන පුරවැසියන් දරන අදහසත් ඒට මැදි වෙන පිරිසක් හැටියට අධ්‍යයන අනද්දින සිසු විද්‍යාර්ථයන් කියන කණ්ඩායම් තුනම දරන අදහස්වල ගැටීමක් නැත්නම් ඇත්තටම කඩාවැටීමක් තිබෙන බව පිළිගන්නට ඕනේ. මෙය ඊයේ පෙරේදා වෙච්ච දෙයක් නෙවෙයි. මෙය ගිය සතියේ වෙච්ච දෙයක් නෙවෙයි. උදාහරණයක් වශයෙන් ගෙම්බා කැම්ටින් එකේදී සති කිහිපයකට කලින් මාස දෙකකට කලින් සිදුවීම පිළිබඳව මම පාර්ලිමේන්තුවේදී කතා කරපු වෙලාවේ පෙරදිනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වෙලා හිටපු කෙනෙක් දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එතුමන් විපක්ෂයේ ඉන්න එකම හේතුව නිසා නැකිටලා කිව්වා ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නැහැ ඔයා කෑ ගහන්න ඕනේ නැහැ කලබල වෙන්නේ නැහැ වාඩි වෙන්න කියලා. මම කියන්නේ පින් කැටේ කඩද්දි බලන් හිටපු අපට දැන් බුදුගේ ගිනි තියලා තියෙනවා. ඒකත් බලන් ඉන්න වෙනවද? එනිසා ඔබ අසූ ප්‍රශ්නෙට කෙටි ඍජු පිළිතුරක් දෙනවා නම් කියන්න වෙන්නේ මට සම්පූර්ණම රාජ්‍ය උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය
නඩත්තු ක්‍රමය අපේ අරමුණු වෙනස් කළ යුතුය. මම ඉතාම දැඩි ස්ථාවරයක ඉන්නේ 1978 මේ ව්‍යවස්ථාවක් මේ පනත ගෙනල්ලා ජයජවර්ධන මහත්තයයි මහාචාර්ය කල්පගේ එකතු වෙලා විශ්වවිද්‍යාල පිහිටුවීම සහ විත්විලා කොමිෂන් සභාව පිහිටුවීම කියන පනත ගෙනාවා. ඒ පනත යට තමයි මේ විශ්වවිද්‍යාල 17ම සහ 150,000ක් වෙන විද්‍යාර්ථියන් 9500ක් වෙන අධ්‍යයන කාර්ය මණ්ඩලය 24,000ක් පමණ වෙන අනාධ්‍ය කාර්ය මණ්ඩලය ඉන්නේ. මම හිතනවා ඒ සම්පූර්ණ සිදුවීම සිදු වෙන්නේ ඒ ක්‍රියාවලිය නැත්නම් ඒ ආයතනයේ පවතින්නේ බර්ලින් තාප්පය කඩා වැටෙන්නට පෙර තිබුණු ලෝකයක. ඔබ මාධ්‍ය විද්‍යාවේ කාරියට දන්නවා බර්ලින් තාප්පය කියන්නේ තාප්පයක් නෙමෙයි මතවාදී කඳවුරු කඩා වැටී ලෝකය වෙනස් කළ දෙයක්. මේ 78 පනතෙන් අපි තාම අපේ මේ විශ්වවිද්‍යාල පාලනය වෙන්නේ ඊමේල් එන්න ඉස්සෙල්ලා තිබුණු නීති යටතේ. ඒ චින්තන කෝණයෙන් තියෙන්නේ. ඒ නිසා 21 වෙනි සේවසේ අවශ්‍යතාවයට අනුව අපේ විශ්වවිද්‍යාල සියල්ලක්ම වෙනස් විය යුතුය. ඒ වෙනස් කිරීම කළ යුතුය. ඒව කල් දාන්නට බෑ. මේ ඒ නිසා මතුවෙන පිපිරීමේ රාජ්‍යමාත්‍යතුමනේ අපි උසස් අධ්‍යාපනයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ ගැන අනිවාර්යයෙන්ම කතා බහ කළ යුතුයි. නමුත් මම උත්සාහ කරනවා මේ නිශ්චිත සිද්ධි සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක මෙහෙමයි මම ඔබතුමාගේ මේ මාධ්‍ය හැසිරීමට මම ගරු කරන්නම්. මගෙන් අහන්න එපා කුරුලෑ තියන්නේ අයි මොනේ කියලා. හදවත නරක් වෙලා හෙට මැරෙන්න තියෙන මිනිහෙක් කියන අපේ හෘද ස්පන්දනයේ අඩුවේගෙන අඩුවේගෙන යන මිනිහෙක් ගැන ගැහණියක් ගැන මේ කතා කරන්නේ. එතකොට මට බෑ ඔබතුමා ඕන නිසා කුරුලෑ ගැන කතා කරන්නද. ඔය පේරාදෙණිය සිද්ධිය මම ඔබතුමාට කියන්න උත්සාහ කරන්නේ. ඔව් පේරාදෙණිය සිද්ධිය ගැන ආපුවා මට කියන්න තියෙන්නේ එය ගිනි කන්දක මතුවෙන එක්තරා කැලලක්. මේකට මායට විරුද්ධවන්නේ නැහැ. මේකට දේශපාලඥයෝ සම්බන්ධයි මේකට. දේශපාලඥයෝ කලින් කලට ඇවිල්ලා කියනවා සමෘද්ධිය දෙනවා වගේ අපේ ඉන්න කාලයේදී විශ්වවිද්‍යාලවලට වැඩියෙන් ඇතුළු කරනවා කියලා. ෆැක්ටරිස් වලට ළමයි දානවා වගේ. ජොබ්ස් දෙනවා වගේ. ඒකනේ දේශපාලඥයෝ කියන්නේ සමෘද්ධිය අපි ලක්ෂ 3ක් තියෙනවා ලක්ෂ 4ක් කරනවා කියලා කියනවා. ඒ වගේම දේශපාලඥයෝ කියනවා මම ඉන්න කාලේ මම වැඩියෙන් ඇතුළු කළා විශ්වවිද්‍යාලයට කියලා. විශ්වවිද්‍යාලයේ තත්ත්වය මොකද්ද? විශ්වවිද්‍යාල දෙන උපාධියේ තත්ත්වය මොකද්ද? විශ්වවිද්‍යාලට ඇතුළු වෙන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ, GLP රිස් මහාචාර්යතුමා, සාවිත්‍රී ගුණසේකර, කාලෝ ෆොන්සේකා ගිය විශ්වවිද්‍යාල නෙමෙයි අද අපිට තියෙන්නේ. ඉහළ මර පන්තියේ අය රාජ්‍ය විශ්වවිද්‍යාලවලට එන්නේ නැහැ. එන්නේ හම්බන්තොට දීවරයාගේ දුව මුලතිව් ගොවියාගේ පුතා එන්නේ. එහෙනම් ඒ සමාජයේ වෙනස් වී තිබෙනවා. ඒ අය එන්නේ මොකටද? බුද්ධිය හොයාගෙන නෙමෙයි. ඊළඟ රස්සාවක් කරන්න අවශ්‍ය කරන සහතිකය හොයාගෙන. ඒ සහතිකය ගන්න තමයි ඒකට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඇයි? ඒගොල්ලන්ගේ ජීවිතවල තියෙන ප්‍රධානම ප්‍රශ්නය හරියාකාර රස්සාවක් ඇතුව ජීවත් වීම, ගෞරවය ඇතුව ජීවත් වීම. එතකොට ඉන්න මම විවර කරන්න දෙන්නම්. එතකොට දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා එයාගේ පියා කිව්වා කියලා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට යන්න. මොකද එයා ගියේ නැහැ. එයා කොළඹ විශ්වවිද්‍යාලයට තෝරගත්තා. මොකද කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු නීතිපීඨය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා සමානම උසස් අධ්‍යාපනයක් තිබුණු නීතිපීඨයක් කියලා එතුමන් තීරුම් ගත්ත නිසා. දැන් අද තත්ත්වය ඒකද? මේකට වා කියන්න ඕනේ මොකද්ද? දැන් ගිය සතියේ මේ පිට සතියේ නැත්තම් ගිය මාසයේදී අපි ගෙම්බ කැන්ටින් එකේදී සිදුවෙන සිදුවීමට කතා කරපු වෙලාවේ ෆූටා සභාපතිවරයා කිව්වා අර මේ නවක වදේ ගැන අපි කතා කරන්නේ නැහැ. අපි වෘත්තීය කණ්ඩායමක් මහාචාර්ය බැන්නායක. එතුමා කිව්වා අපි මේ නවක වදයන්ටද වදකයන්ටද එහෙම අපි පක්ෂපාති වෙන්න ඕනේ නැහැ. අපි වෘත්ති කියන් අපි කරන්නේ අපේ වැඩක් කියලා. දැන් එන මහාචාර්යවරයාට අතතිපට පස්සේද ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ගේ පුටුව රත්තරලා තියෙන්නේ. මේ ප්‍රශ්නය අද ඊය ආපු එකක් නෙමෙයි. සඳුළු තලයේ ඉඳගෙන විශ්වවිද්‍යාලවල සිදුවෙන දූෂණය, භීෂණය, මර්ධනය සහ සියලු දේවල් බලාගෙන හිටියේ කවුද? දේශපාලඥයෝ සහ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් පිරිසක්. ඔක්කොමල්ල නෙමෙයි. ඒ අය වර්ධනය කරපු සංස්කෘතිය තමයි අද පිපිරලා තියෙන්නේ. ඒක නිසා මාධ්‍යයයි එළියේ ඉන්න අය එකපාරට කලබල වෙන්න එපා. මේ ඔක්කොම සිදුවෙමින් පවතුනේ. දැන්ම ඔබ කළ යුත්තේ මගෙන් නෙමෙයි ඉන්ටර්වයුව කරන්න ඕනේ. මේ කැමරා එකයි මේ කට්ටියයි ඔබයි ගිහිල්ලා අහන්න හතරවෙනි අරස්තියේදී නාටාමයේකින් අහන්න නාටම් වැඩ කරන එකෙන් අහන්න ඔහුටයි විශ්වවිද්‍යාලයට තියෙන සම්බන්ධය මොකද්ද කියලා. රජයෙන් මුදල් ගෙවන රජයෙන් ගිය අවුරුද්දේ බිලියන 79ක් වියදම් කරලා නඩත්තු කරන මේ විශ්වවිද්‍යාල 17න් ලංකාවට සේවාවක් වෙලා තිබෙනවද? ඔහුගේ අයගේ අපි එද්දී නගර සභාවේ කුණු සුද්ධ කරනවා. නවත්තලා ඇහුවා මම එතුමේකින් විශ්වවිද්‍යාලවල ප්‍රශ්න ගැන මොකක්ද දන්නේ කියලා. මගේ මොන දේ බලලා ඇහුවා වට පිස්සුද කියලා. ඇහුවේ නෑ ඒක. එතුමේගේ තිබුණු මේ බැල්මේ වගේ. ඇයි? විශ්වවිද්‍යාල කියන ඒවා උපපහතිකව සිදුවෙන දේවල් නෙමෙයි. එහෙනම් සමාජයේ හදගැස්ම දන්නේ නැති විශ්වවිද්‍යාල තිබෙනවා නම් මේ ප්‍රශ්නය සාධාරණ කියන්නේ මේ ප්‍රශ්නේ දැන් මතුවෙච්ච එක තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ. මෙච්චර සදා කඩා වැටෙන සමාජයක
විශ්වවිද්‍යාල සිසුවන්ට පමණක් ආවේනික වුණු සමාජ අසාධාරණකම් පමණක්ම කියලා කියන්න බෑ. මුළු සමාජෙම කඩා වැටලා තියෙද්දි ඒ අය වැඩිහිටි අපි කියමු දක්ෂ දරුවෝ හැටියට ඉතාමත්ම කම්පිටිටිව් එක්සෑම්ස් කරලා ඇතුළට ආපු අය. අවුරුදු 10ට පිරුණු අය. පුරවැසියන් ඊළඟ රජයේ පිහිටවන්න පුළුවන් අය. ඡන්දේ දාලා ආණ්ඩු වෙනස් කරන්න පුළුවන් අය. ඒ අය අර නාටාමේ වැඩේ කරන අර කුණු මේ නගර සභාවේ කුණු මේ අයිස් කරන එක්කෙනාගේ ජීවිතයට දෙන බලාපොරොත්තුව මොකද්ද? ඒගොල්ලන්ගේ පඩියෙන් මේ ජීවත් වෙන්නේ. නැවේද? ඔව්. ඉතින් පේරාදෙනිය ගැන මගේ සහෝදර මාධ්‍යවේදයා මම ඔයාලට කියන්නේ පේරාදෙනිය කියන්නේ එක සිද්ධියක්. මේක ව්‍යුහාත්මක ගන්න. මම මේ අවසර ප්‍රශ්නයක් විමසන්න කිව්වා. කියන්න අනුවාරි කියන්න. මා ප්‍රශ්න විමසීමේදී ඔබතුමාගේ මතය හබ කිරීමක් හෝ ඒ විවාදයට ලක් කිරීමක් කිසි ලෙසකින් අරමුණු කළේ නැහැ. මා ප්‍රශ්න විමසන්න උත්සාහ කරන්නේ ඔබතුමා අපේ ග්‍රාහක ප්‍රේක්ෂක ජනතාවට සන්නිවේදනය කරන්න උත්සාහ කරන දෙයට යම්කිසි පෝෂණයක් කිරීම සඳහා පමණයි. මෙහෙමයි කරන්න ඕනේ. අපි කියන්නේ මම ප්‍රශ්නේ යොමු කරන්නම් රාජ්‍ය අමාත්‍යතුමනි. මා විමසන්න උත්සාහ කළේ ඔබතුමා උසස් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ සිදු විය යුතු ප්‍රතිසංස්කරණ ගැන කතා කරද්දී 100%ක් ඒ සඳහා එකඟ වෙන අතරම ඒ ගැන කතා කරන්නට අපි යන්න පෙර ජනතාවට යම්කිසි ප්‍රශ්නයක් තියෙන නිසා මේ වෙලාවේ මේ නිශ්චිත සිද්ධි සම්බන්ධයෙන් වගකිව යුතු රාජ්‍ය අමාත්‍යවරයෙක් විදියට ඔබතුමා සතු තොරතුරුත් එක්ක යම්කිසි පැහැදිලි කරගැනීමක් ඉඩ දෙන්න කියන කාරණය තමයි. පේරාදෙනියේ පහර දීම පිළිබඳව මාධ්‍ය දැන් රත් වෙලා ඉන්නේ ඇයි මට කියන්නේ? පෙරදිනේ පහර දීමට මාධ්‍ය රත්ුනේ ඇයි? මාධ්‍ය හිතනවා මහාචාර්යවරයෙකුට පෙරදිනේ ඇතුලේ ප්‍රචණ්ඩත්වයේ සිදුවීම ඉවස ගන්න බැරි මාධ්‍යක් විදියට නවක වදයේ සම්බන්ධයෙන් කතා බහ කරන්න මම ඒකයි ඔයගලගේ channel එකට ආවේ. ඒ නෙමෙයි. ආ ඔයගලගේ channel එකට ආවේ. මම කියන්නේ අපි උපකුලපතිවරු සම්බන්ධ කරගත්තා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සම්බන්ධ කරගත්තා, මේ ගැන panel discussions කරා. අපි මේ සම්බන්ධයෙන් විශේෂ කාර්යභාරයක් කලක පටන් කරනවා. මම හිතන්නේ අපි කල යුත්තේ දැන් මේකේ අපේ eye opening කියලා ඉංග්‍රීසියෙන් කියන ඇසරීමක් වෙලා තියෙන්නේ. ඔව්. අපි කල යුත්තේ ඔබගේ ආයතනය දිරිද්‍යාවීර ඇතුළු ආයතනය ප්‍රධානීන් සියලු දෙනාම කල යුත්තේ මේ කතිකාව සමාජගත කළ යුතුයි. ඒ තමයි අපේ අරමුණ. එතකොට ඒ සමාජගත කිරීමෙන් තමයි සමාජ සංවාදය බිහි කිරීමෙන් තමයි අපිට අහන්න වෙන්නේ ඔබට පඩිගෙවන්නේ දිලිත් වෙන්නේ නැති මට පඩිගෙවන්නේ පුරජණයානි මම පඩිගන්නේ කෙනෙක් නේ. ඒතර මගේ රුපියල් 65000 පඩිය මම බදු ගෙවන මිනිසුන්ගෙන් ගන්නවා නම් මට ඒගොල්ලන්ට බවකීමක් තියෙනවා කියන්න. පැහැදිලි. එතකොට මම කියන්නේ මෙය විශ්වවිද්‍යාලයට තියෙන ප්‍රශ්නයක්ම පවණක් මේ සමාජ ප්‍රශ්නයක් මේ රාජ්‍යකරණය පිළිබඳ ප්‍රශ්නයක්. එහෙනම් මාධ්‍ය විසින් මම ඉල්ලා සිටින්නේ මේක අපි ජාතික කතිකාවක හැටට ගමු. අපි ජාතික කතිකාවත ආරම්භ කරමු. අපේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ නොයුතුද? අනිවාර්යයෙන් වෙනස් වී දරුවන් 11000ක් හැම වර්ෂෙම ලංකාවෙන් පිට වෙනවා. දැනට අපි දන්න හැටියට තානාපති කාර්යාල වලින් ඒ තොරතුරු අපිට දෙන්නේ නැහැ. කාටද වීසා ඉෂුව කළේ? මොකද ඒවා පෞද්ගලික තොරතුරු නිසා. අපි උපකල්පනය කරන හැටියට ආගමන විගණන දෙපාර්තමේන්තුවත් එක්ක 11000ක් පිට වෙනවා උසස් අධ්‍යාපනයට කියලා ඩොලර් බිලියන 3ක වටිනාකමක් ඇතුව එය සල්ලි අරගෙන යනවා පිටරට. මේ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. සමාජයේ තිබෙන ප්‍රධාන කතිකාවක්. මම හිතනවා ඔබ වල්කින ආයතනයක් හැටියට කැපවීමක් තියෙන ආයතනයක් හැටියට මේ කතිකාව පුළුල් කරන්න. ආචාර්යතුමනි, අපි රෝගයේ සහ රෝග ලක්ෂණ ගැන කතා කිරීමට පෙර රෝග නිදානයට යමුකු දැන් අපි දකිනවා සාමාන්‍යයෙන් ආයතනික විනය පවත්වා ගන්නට අපොහසත් වෙන තැනට ආයතනය පත් වෙනවා කියන්නේ ඒ තුල අපි නොදකින ගැඹුරු කාරණාවක් තිබිය යුතුයි. දැන් මේ ප්‍රචණ්ඩ හැසිරීමකට සිසුන් යොමු වීමට පෙර විශ්වවිද්‍යාල පාලන අධිකාරියට ඔවුන්ගේම ආචාර්යවරුන්ට මහාචාර්යවරුන්ට ඔවුන්ගේ විනය රැක ගන්න බැරි තැනට ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇද වැටීම දිගු කාලයක ඉඳන් වෙච්ච දෙයක් කියන එක පැහැදිලි. අපිට පැහැදිලි කරන්න කොහොමද ඕක සිදු වුනේ? මිනිස් ශිෂ්ටාචාරය තුළ අලුත් සිදුවීම් අලුත් චින්තන බිහි වෙන ස්ථාන තමයි විශ්වවිද්‍යාල. පැහැදිලි. හරි. විශ්වවිද්‍යාලවල අරමුණේ විය යුත්තේ පවතින දැනුම වඩාත් හොඳ විදිහට තව කෙනෙකුට හතර බෙදා දීම. අපි ඒකට කියනවා ඉගැන්වීම කියලා. ඒ සම්බන්ධයෙන් නව දැනුම සොයාගෙන යෑම අපි කියනවා ඒකට රිසර්ච් කියලා. සෝ ටීචින් ඇන් රිසර්ච් කියන මේ අංශ දෙක තමයි විශ්වවිද්‍යාලින් කරන්නේ. ඒක අලුත් චින්තනය බිහි වෙන්න තරුණ පිරිස එකතු වෙන ස්ථාන විශ්වවිද්‍යාල. ඒ නිසා ලෝකය ගැන සමාජය ගැන අලුත් සීන දැකීම ඇත්ත වශයෙන්ම සිදු වෙච්ච විශ්වවිද්‍යාල තුනේ. ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් ගත්තම තිබෙන්නේ අපට අමිහිරි එහෙම නැත්නම් වේදනාත්මක අත්දැකීමක්. 71 කැරළලට විශ්වවිද්‍යාල පාදක වුණේ කොහොමද? 88 89 කැරළිවලට විද්‍යා මේ ප්‍රචණ්ඩ කැරළිවලට පාදක වුණේ කොහොමද? ඒවා මධ්‍යස්ථාන සහ කේන්ද්‍ර වුණේ කොහොමද? 83 සිට
යාපනය විශ්වවිද්‍යාලය හා අනිත් තැන් මඩකලපු විශ්වවිද්‍යාල බෙදුම්වාදයට කේන්ද්‍ර මූලස්ථාන වුණේ කොහොමද කියන එක. ඒ නිසා දැන් මේ රටේ ඇති වෙලා තියෙන ප්‍රශ්නය බර්ලින් තාපින් පස්සේ ලෝකය වෙනස් වෙලා තියෙන බවට පිළිගන්න අපෝසත් අකමැති මම හිතන්නේ ඒ බුද්ධි මණ්ඩල නැද්ද මම දන්නේ නැහැ 105ක් පමණ එළියේ ඉන්න දේශපාලන ව්‍යාපාර මේ විශ්වවිද්‍යාල වලට තමන්ගේ හෙජමොනික බලය පාවිච්චි කරමින් කරන ක්‍රියාවලිය දැන් අද කේන්ද්‍රගත වෙලා තියෙනවා මේකට හේතුව බහුතරයක් යහපත් සිසුනුත් බහුතරයක් බුද්ධිමත් කණ්ඩායමත් නිහඬව සිටීම දැන් මාධ්‍ය විසින් කතා කරන දැන් අපි සර්දිකක් මේ කතා කරයි ඕන ඊට පස්සේ උසස් අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සංස්කෘතිම කියන එක එක්ක ඇමතිවරයාගේ වැඩක් එහෙම නැත්නම් ලේකම්වරයාගේ වැඩක් නැහැ මම හිතන්නේ ආර්ථිකයේ කඩා වැටුණු මොහොතකදී අපි නැගිටානේ අපිට ඇස් පෙරුණානේ පොලිම් වල හිටියානේ අපි ගෑස් පොලිමේ හිටියානේ ඒ ආර්ථික කඩා වැටෙන කලින් අපි දැනගෙන හිටියා නම් මෙන්න මේ වගේ වෙනවයි කියලා අධ්‍යාපනයට වෙන්න යන්නෙත් මම ඉතාමත් කනගාටුවෙන් කියන්නේ අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ගියේ නැත්නම් අධ්‍යාපන උසස් අධ්‍යාපනය කරන ක්‍රමයට ගියේ නැත්නම් සාමාන්‍ය අධ්‍යාපනය පාසල් අධ්‍යාපනයේ පවා ගැඹුරු පරිවර්තන කළේ නැත්නම් අපට අධ්‍යාපනයටත් ආර්ථිකයට වෙච්ච වගේම පාංශුකූල තියන්න වෙයිදෝ කියන බාහනක අඳුරු සෙවණැල්ල මගේ හිතේ තිබෙනවා මම ඒක බොරුවක් මේ මවල පෙන්වන්න උත්සාහ ගන්නවා නෙමෙයි උදාහරණයක් වශයෙන් ආදායමට අනුව අධ්‍යාපනය කළ යුතුයි අපේ විශ්වවිද්‍යාලවල තියෙන ප්‍රශ්න වලින් 60%ක්ම මතුවෙන්නේ පහළ තියෙන පොදු අධ්‍යාපනයේ වෙන නිසා උසස් පෙළ කිරීම විශ්වවිද්‍යාලයට වරම් ලැබීම කියන මේ සහසම්බන්ධය කොහෙන් ආවද මම දන්නේ නැහැ උසස් පෙළ අවසානය කියලා කියන්නේ ජාතික අධ්‍යාපනයේ පොදු අධ්‍යාපනයේ උසස් පෙළ අවසන් සහතිකය එතනින් ඉවරයි ඇය ඔහු මෙය විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ වරමක් හෝ ලයිසන් එකක් කියලා කියන එක කොහෙන් ආවද දන්නේ නැහැ. සෝ අපිට කරන්න තියෙන ප්‍රතිපත්තියක් උසස් පෙළ විභාගය සහ විශ්වවිද්‍යාලය ඇතුළු වීම කියන කාරණා දෙක අපි වෙන් කළ යුතුයි. ඩී ලින්ක් කළ යුතුයි. මේ දැනට තියෙන්නේ ඔටෝමැටිකලි යන්න කියලා පුළුවන්. විශ්වවිද්‍යාලවලට ස්වාධීනත්වය දෙන්න ඒගොල්ලෝ තෝරගන්න ඕනේ සිසුන් කවුද කියලා. ඔබ ඇතම් වෙලාවට ඒ දෙකයි B එකක් වෙන්න කියමුකෝ අපි. ඔබ ඉල්ලන විශ්වවිද්‍යාලය මොරටුව වෙන්න පුළුවන්, පෙරදිනිය වෙන්න පුළුවන්, කොළඹ වෙන්න පුළුවන්. නැත්නම් ඒ විශ්වවිද්‍යාලය හිතනවා ඔයා දක්ෂ ළමයෙක්. මේ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න ඉසඩ් කෝ එක අඩු වෙලා තිබුණත් ඔයාව අපි ආව ගන්නවා ඇතුළට. මොකද ඔයත් එක්ක අපි කරන සම්බන්ධය ඔයා තුළ නිර්මාණශීලී මිනිහෙක් ඉන්නවා. මාධ්‍ය පිළිබඳව දර්ශනයක් දක්න එක්ක ඉන්නේ කිමකට. ඇයි ඒ අපේ විශ්වවිද්‍යාලයට නිදහස දෙන්නේ නැත්තේ? මෙවැනි තීරණ ගන්න අපිට සමාජයෙන් ශක්තියක් අවශ්‍යයි. එවැනි තීරණ වලට ගන්නට නම් අපි අනිවාර්යයෙන්ම සමාජ කටයුතුවක් ඇති කළ යුතුයි. විශ්වවිද්‍යාලවල ජාත්‍යන්තරකරණය. අපේ විශ්වවිද්‍යාල 17ක 9000ක් ඉන්න අධ්‍යයන මණ්ඩලයෙන් කී දෙනෙක් ලෝක ප්‍රසිද්ධ අඩුගානේ කලාපීය නායකත්වය අරගෙන ඉන්න මේ විද්‍යාර්ථියන් ඉන්නවද හිටිය සිරිල් පොන්නම්බරම හිටිය ආචාර්ය වික්‍රමසිංහ හිටිය කවුද කෝදාගොඩ හිටිය නීතිය පිළිබඳව විශාරදව හිටිය කොහේ අයද දැන් අපේ විශ්වවිද්‍යාල දැන් අපේ විශ්වවිද්‍යාල අපේ විශ්වවිද්‍යාල ඔබ මා ඇතුළු අපේ පිරිස අපි කියමු හොඳ නක් දන්න මොනාෂ් විශ්වවිද්‍යාලය ගැන අපි මොනාෂ් විශ්වවිද්‍යාලය ගැන දරන අදහස මොකද්ද මොනාෂ් විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ තියෙන විශ්වවිද්‍යාලය ගැන දරන අදහස මොකද්ද දැන් මෙතන සිදුවීම පැහැදිලින්නේ කාලයක් තිස්සේ මම හිතන්නේ අවුරුදු 40ක් විතර පමණ කාලයක් තිස්සේ මේක කඩාවැටීම පටන් අරගෙන දැන් ගැඹුරටම ගිහින් තියෙන්නේ අපි ඒ නිසා අවංකවම දේශපාලනයෙන් තොරව මම විපක්ෂයේ ඉන්න කට්ටියටත් සජබ විපක්ෂයේ නායකයාටත් මේ වැඩසටහන තුලින් පවා මම ටෙක්ස් කරලා තියෙනවා එයාට අනුර කුමාර සනායක සහෝදරයාටත් දේශපාලනයේදී ඒගොල්ලෝ වැඩි භූමිකාවක් තියෙන අධ්‍යක්ෂකමක් තියෙන දේශපාලන පක්ෂයක් විශ්වවිද්‍යාල දේශපාලන සම්බන්ධයෙන් මම කතා කරලා නැහැ කවදාවත් නමුත් කුමාර් ගුණරත්නම් සහෝදරයාටත් මම ඉල්ලීමක් කරන්නේ දේශපාලනය නිසා අපේ අනාගතය ගිනි තියන්න එපා. පොදු අනාගතයක් තියෙන්නේ නම් අපිට පොදු අධ්‍යාපන ක්‍රමයක් තියෙන්න ඕනේ. විශ්වය ජය ගන්නට අපට සිදුවෙන එකම කාරණය බුද්ධිය සහ බුද්ධි පාලනයයි. අපි මේ කාරණය කරන්නට කරුණාකර අපි එක්නොවෙමු. අපි අතර මතවාද තියෙන්න පුළුවන්. නමුත් අධ්‍යාපනය කියන එක සම්බන්ධයෙන් අපිට තිබිය හැකි එකම මතවාදයයි එය ශ්‍රී ලංකාවේ පුරවැසියාට අයිති විය යුතු අයිතියත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තලයේ අයිති වී තු ස්ථානයේ සඳහා අපි එකට ගමන් කරන්න ඕනේ කියන පොදු සම්මුතිකට එමුයි කියලා මම කියන්නේ. ආචාර්යතුමනි ඔබතුමා සත්භාවයෙන් කරන මේ යෝජනාව ඉතාම පැහැදිලි. සහ අපි එතනට යා යුතුයි කියන එක ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි සංවාදයේ යථාර්ථවාදී විය යුතුයි. දැන් අපි ඔය
පෙරටුගාමී සහ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ශිෂ්‍ය කණ්ඩායම් වලට දේශපාලනය එන්නත් කිරීම සහ උන්ව දේශපාලන අරමුණු සඳහා භාවිත කර ගැනීම කියන චෝදනාව ඊයේ පාර්ලිමේන්තුවෙන් තමයි එල්ල වෙන්නේ ප්‍රධාන වශයෙන්. එතකොට ඔබතුමා සංවාදයකදී ආරාධනා කරනවා අනුර කුමාර දිසානායක සහෝදරයාට කුමාර් ගුණරත්නම් සහෝදරයාට අපි අනාගතය දේශපාලන වෙනුවෙන් පාවිච්චි නොකර මේ වගේ තැනකට එමු කියලා. යථාර්ථවාදීව ලංකාවේ දේශපාලන භාවිතාව තුළ ඔබ ඔය කරන යෝජනාව පිළිගෙන එක මේසයකට ඇවිල්ලා ඔය කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන තැනක නෙමෙයිනේ ආචාර්යතුමනි මේ රටේ දේශපාලනය තියෙන්නේ. ඔව් මම ඒ යථාර්ථයට මම ආරාධනා කරන්නේ ආයශනා කරන්නේ ඒ යථාර්ථයෙන් අපි මතු කරගෙන තිබෙන අත්දැකීම් අමිහිරි නම් අපි ඒ යථාර්ථය ඒ බොක්ස් එක අපි වෙනස් කරමු කියන අපි ඉන්න කාමරය ඉතාමත්ම අඳුරු කාමරයක් නම් මගේ ආයතනය ආරාධනය නම් අපි මේ අඳුරු කාමරෙන් එළියට ගිහිල්ලා අපි ආලෝකය තියෙන තැනක වාඩි වෙලා මේ ප්‍රශ්නේ විසඳගමු. මොකද යතුරු නැති වුණ තැනමයි හොයන්න ඕනේ. විශ්වවිද්‍යාල තුලින් තමයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. විශ්වවිද්‍යාල තුල මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. එහෙනම් විශ්වවිද්‍යාලයට සම්බන්ධව ඓතිහාසිකව දේශපාලනය කරපු ප්‍රධාන කණ්ඩායම් දෙකක් ඉස්සලා තිබුණ JVP විතරයි. JVP එකෙන් විදුල ගියාට පස්සේ අන්තර්ජාතික සම්බන්ධයෙන් තිබෙන පෙරටුගාමී පක්ෂය විසින් කරන දේශපාලනය. මේ අයට තමයි මම කියන්නේ මේ 105ක් පමණ වන මේ අයගේ බලපෑම ඒගොල්ලෝන්ගේ දර්ශනය පිළිබඳව අපට වෙනම කතා කරන්න පුළුවන්. නමුත් ප්‍රචණ්ඩත්වය තමන්ගේ භාෂාව කර ගැනීම 21 වෙනි සේවසේ අපිට පිළිගන්නට බෑ. ඒක මානව හිමිකම් ප්‍රමණක් නෙමේ අපි පිළිගත්තා වූ ශිෂ්ට සම්පන්න සමාජයක භාවිතයට එරෙහි වෙනවා. ඒ නිසා ඒ අර ඒ ගැන කියන ස්ථාවරය මොකද්ද? මම ඒක නිසා දෝෂාරෝපණයක් කරනවා නෙමේ මම කියන්නේ ඔබේ අදහස් ගේන්න. මේක අපි තවදුරටත් කල් දාන්න බැරි මාතෘකාවක්. මේක හැම කල් දාන හැම මොහොතේම වෙන්නේ අපේ අනාගතයේ අඳුරු බහට අපි තල්ලු කරනවා කියන එක. ඒ නිසා උසස් අධ්‍යාපනය, පොදු අධ්‍යාපනය, වෘත්ති අධ්‍යාපනය, තාක්ෂණ වේදී අධ්‍යාපනය කියන මේ අධ්‍යාපන හතරම සම්බන්ධයෙන් පමණක් නෙමෙයි භික්ෂු අධ්‍යාපනය පමණක්. ද ඔබ ඔබේ මම මේ ඔබේ චැනලයට මම චැනලවලට යන්නේ නැහැ. ඔබ මාව දැකලා තියෙනවද දන්නේ නැහැ. මම යන්නේ නැහැ. ඔබ කලාතුරකින් මම යන්නේ. ඉතාලම කලාතුරකින්. මම ආවේ ඔබ විතරයි මේ ප්‍රශ්නය මම හිතන්නේ එක්තරා විදිහකට ඔබට දෝෂාරෝපණය එයි කියලා ඒ සැකේ පිටත් ඔබ මේ ප්‍රශ්නය අතට ගත්තා. ඔබ ගෙනාව එළියට. ඔබේ වැඩසටහන් තුළින් වෙන කොහෙත්ම මේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය තුළ සිදුවෙන අබෞද්ධ අසිංහල අමානුෂික දේ පිළිබඳව ඔබ වාර්තා කළා. මට අවසර දෙන්න ආචාර්යතුමනි ඊයේ දැන් අපේ වාර්තාකරණයෙන් පස්සේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ගරුතර භික්ෂූන් වහන්සේ මහා මගට බැහැලා කරන විරෝධතාවය අතරතුර අහන දෙරණෙන් අපිට අහන්න තියෙන්නේ උඹලට මේවා විතරද පේන්නේ? උඹලට පේන්නේ නැද්ද මේ කරන මර්ධනය? උඹලට පේන්නේ නැද්ද මේ විශ්වවිද්‍යාල සිසුන් මර්ධනය කළා ආණ්ඩුව විසින් ගෙන යන මේ වැඩපිළිවෙල උඹලට පේන්නේ නැද්ද කියලා අහනවා. ඒ ප්‍රශ්නය හද්දී අපිට අනිත් පැත්තට දෙන්න තියෙන ප්‍රතිචාරය අපි ඒ සම්බන්ධයෙන් උත් වාර්තා කරන්න ඕනේ අවස්ථාවන් වලදී වාර්තා කරනවා. ඔබට එක දෙයක් කියන්න. නවක වදී සාමයේක විශ්වවිද්‍යාලයක හෝ වෙන තැනක සත් අධ්‍යාපන ආයතනයකද කිසිදු ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් ශිෂ්‍යකුණ එකම හේතුව නිසා මර්ධනය කරලා නැහැ කියලා මම වගකීමෙන් කියන්නම්. ඒ අය ගිහිල්ලා වෙන වැඩ කරනවා නම් එළි සිවිල් බලය සිවිල් නීතිය පාවිච්චි වෙනවා. ඔයා මාධ්‍ය වේදිකාවක් කියලා එකම හේතුව නිසා වැරදි දෙනක කාර්ක පාක් කළායි කියලා ට්‍රැෆික් රාළාම නිකන් ඉන්නේ නැහනේ. ටිකට් ටිකක් දෙනවනේ වට. ඒ පොදු නීතිය පාවිච්චි වෙනවා. මුතු ආ මාධ්‍ය වේදිකාවක් නිසාම ඔයාලා ටිකට් ටිකක් දෙනවා කියලා කියන එක වෙනම කතාවක්. ඒක නිසා කිසිම කෙනෙකුව මම වගකීමෙන් කියන්නේ උසස් අධ්‍යාපන කිසිම ආයතනයක ශිෂ්‍යකුණ එකම හේතුව නිසා ඔහු හෝ ඇය අයිති වෙන දේශපාලන පක්ෂය හෝ ලිංගික භාවය හෝ අයිති වෙන කඳවුර මොකක්ද කියලා කිසි කෙනෙකුට අපි මර්ධනය කරලා නැහැ. නමුත් ඒගොල්ලෝ ශිෂ්‍ය ඩෙන්ටි කාඩ් එක පාවිච්චි කරලා ශිෂ්‍ය භාවය පාවිච්චි කරලා සිවුර ඉස්සරහට දාලා පොලිස් නිලධාරින්ට ගහන්න යනවා නම් පොලිස් නිලධාරින්ගේ බෙල්ල මිරිකනවා නම් පොලිස් නිලධාරින්ට සමග පොරබදිනවා නම් ඒක ඉතින් සිවිල් නීතිය යටතේ කරන්න ඕන වැඩක්. මේ අවස්ථාවේ මම මේ සියලුම කෝණවලින් ප්‍රශ්න අහන්න උත්සාහ කරන්නේ කොහෙන් චෝදනාවත් අපි හැමතිස්සෙම කරන කාරණේ තමයි සෑම කෝණයකින්ම ප්‍රශ්න අධ්‍යා බලන්න උත්සාහ කිරීම. දැන් මේ උන්වහන්සේලා කරන චෝදනාවත් එක්ක උන්වහන්සේලා කියන්න උත්සාහ කරන්නේ පසුගිය කාලේ මේ රටේ දේශපාලනික අස්ථාවර භාවයක් තිබුණා. රටේ තිබුණු ප්‍රශ්න හමුවේ එළියට ආපු විශාල පිරිස අතර විශ්වවිද්‍යාල ප්‍රජාවත් හිටියා. එහිදී විශ්වවිද්‍යාල නායකින් ශිෂ්‍ය සංගම නායකින් එහි පෙරමුණ ගත්තා. දැන් ඒ අතරින් ඇතමුන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝගවල තියාගෙන දැන් රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙනවා අවසානයේදී. ඒ නිසා විශ්වවිද්‍යාල තුල ඇති වෙන තත්වයන්ට ආණ්ඩුවේ ඇතම් ක්‍රියාමාර්ග උත්තේජනයක් ලබා දෙනවා කුපිත කිරීමක් කරනවා කියලා. ඔබ ඒකට එකගොල්ලෝ මම ඒක ප්‍රතික්ෂේප කරනවා.
වසන්ත මුදලිගේ ශිෂ්‍යයෙක් නෙමෙයි අත්අඩංගුවට ගනිද්දි. ඔව් අවුරුදු 9ක් පමණ මම අන්තිමතාවට දැක්කා වාර්තා අනුව නම් අවුරුදු 9ක් පමණ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වෙලා ඉඳලා ඔව් විශ්වවිද්‍යාලයේ ඔව් පූර්ණ කාලීන දේශපාලඥයෙක්. ඔහු අයිති වෙන කඳවුර වෙනුවෙන් ඔහු දේශපාලනය කරනවා. ඒ දේශපාලනය කරද්දී ඔහු ගන්නා ක්‍රියාමාර්ග ඔහුගේ චර්යාව ඔහුගේ ප්‍රචණ්ඩද ප්‍රචණ්ඩ නැද්ද සංහිඳියාවෙන් වැඩ කරනවද කියන එක එතුමා තීරණය ගත්ත තීරණයක්. එතුමා නීතියට අභියෝග කරනවා නම් පොලිසියට අභියෝග කරනවා නම් සාමයට අභියෝග කරනවා නම් ඒක මම නෙමෙයි එතුමා වත්තට කොට ගත්තේ. මේ රටේ තියෙන නීති සම්ප්‍රදාය එතුමා වෙනුවෙන් දැන් නීති සංගමේ ප්‍රධානියා පෙනී ඉන්නවා. මේ සාලිය පිරිසම එතුමා පෙනී ඉන්නවා. ඒකත් ප්‍රධානතරවරේ කොටසක්. ජනාධිපති නීතිඥතුමා. ඔව්. ඉතින් ඒකත් ප්‍රධානතරවරේ කොටසක්නේ. සාමාන්‍යයෙන් මම දන්න මම දෙමළකයට මම කියන්නම් උතුරු පළාතේ අල්ලගෙන ආපු මේ සැකපිට අල්ලගෙන ආපු තාමත් ඉන්නවා හිරේ ඒ වෙනුවෙන් පෙනී ඉඳලා නැහැ කවුරුත් අවුරුදු 30 ගණන් හිරේ ඉඳලා මේ එළියට දාපු සාක්ෂි නැතුව හිරේ එළියට දාපු දෙමළ තරුණයෝ ඉන්නවා ඒතර ඒතර සාධාරණ නඩුත් නැතුව ඒතර සාධාරණකුනේ නැද්ද ඒකලන්ට ඒතර දෙමොක් ඒතන මේ ප්‍රජාතන්ත්‍රවාදී කඩාවටු නැද්ද අපි මම හිතන්නේ දැනට තියෙන රූප රාමුව අනුව එතුමාට ලංකාවේ ඉන්න ඉහළම නීතිඥයෙක් කතා කරනවා එතුමාට अपक्षपाति विनसुर मंडलक पीटीन एक क्रियावल अन्न की अन्न एक अनिशा नीति आधिपत अंगली गहन नूनने अट कियान नीतिज्ञ मे मट ऐति है थिंक बौद्ध पाली विश्वविद्यालय पीहिटे कौद महोपाध्याय बालपुर राहुल महानायक मम गुरुकुल महाविद्यालय गणगत्ते गुरुकुल महाविद्यालय मम गणगणिदे मगे විදුහල්පතිතුමා උඩුආවල චන්දානන්ද හාමුදුරුව මම සිංහල ඉගෙන ගත්තේ උන්වහන්සේගෙන් බුද්ධාගම පිළිබඳව මට ආකර්ෂණයක් ඇති වුණේ උන්වහන්සේගෙන් අපට මේ රටේ යතිවරයන් ගමන් කළ මාර්ගයක් තිබෙනවා සාසනය පමනක් ඉතුරු කරගන්නවට ඕන කරන මේ ලෝකය ඔබගේ මාතෘකාව සත්‍ය ප්‍රථමයෙන් කියන එක ඔබේ ටැග්ලයින් එක සත්‍ය මොකක්ද කියන්නේ අපි හොයන්න තියෙන එතකොට what is truth කියන එකනේ ඒකට අපිට පෙරගමන් කරන වෙලා ඉන්න ඕන තරුණ භික්ෂුව දක්ෂ භික්ෂුව is it going වත් නෙමෙයි මෙතනට ගන්නේ අපි පන්සල් වල මානායක හඳුරවරු කරන නිර්දේශ මත ඒ නිර්දේශය අපි ගන්නේ මේ අය ඇවිත් දයර්ජවර්ධන මහත්තයා හදද්දී රාහුල හඳුරව මේකට හැදුවේ ශ්‍රී ලංකා බෞද්ධ විශ්වවිද්‍යාලය කියලා. දයර්ජවර්ධන මහත්තයා තමයි මට කියලා දෙන හැටියට කමාවත් දාලා කිව්ව නැහැ පාලිත් කරන්න. මොකද පාලි හරියට ඉගෙන ගත්තේ නැත්නම් අපිට ධර්මයේ තේරුම් ගන්නට බැරි වෙනවා කියන්නේ. ඒ අරමුණු පිටින් පටන් ගත්ත විශ්වවිද්‍යාලය. අද මොකද වෙලා තියෙන්නේ? ඔබ දැන් මේ මම හිතන්නේ මිනිත්තු කීපයක සිදුවීම්නේ කවුරු හරි ওই වර්තා කරපු එක්කෙනෙක්නේ නමුත් එතන එහෙ ඉන්න උපාධ්‍යාය මහ උපාධ්‍යාය ස්වාමින් වහන්සේ ආචාර්ය මඬුලකින් ආහන්න සිදුවෙන දේම සහ එලියට ඇවිල්ලා මේ කියන භික්ෂුව වෙන දැන් අපි පෙරාදීන ගැන කතා කරන්නේ මම කියන්නේ ගිහියන් ගැන අපි කතා කරන්නේ මේ අපේ ශාසනය සම්බුද්ධ ශාසනය රකගන්න ඉන්න බෞද්ධ භික්ෂුවගේ හැසිරීම කොහොමද මේ ඒ අය මොකද්ද දැන් කියන්නේ ඔබතුමා දැන් කීප හැටියටම දේශපාලනික වෙලා ඉන්න භික්ෂුත්වය අතහැරලා බෞද්ධ පුත්‍ර භාවය අතහැරලා ශ්‍රී ලංකාවේ පුරවැසියන් කියන කතරේ අතහැරලා එක්තරා කඳවුරකට අවශ්‍ය කරන දේශපාලන කතිකාවක් ගෙනියන්න ඒගොල්ලෝ එහෙනම් අපිට කියන්න තියෙන්නේ සමාජ සම්මුතිය අපි කඩලා නම් මේ සමාජ සම්මුතිය නැවත ලියන්නට වෙනවා මගේ යෝජනාව නම් පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් සාසනයට අකටයුත්තක් නම් වෙන්නේ මම ත්‍රෛනිකාය හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය පිළිබඳව තීරණයක් ගන්න කියලා. අපිට කෙටි විරාමයකට යන්න ඉඩ දෙන්න. ඉක්මනින්ම විරාමෙන් පස්සෙ අහමු වෙනවා. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහත්මයාත් එක්ක සංවාදයේදී සිටින්නේ විශ්වවිද්‍යාල පද්ධතිය සහ ඔහු යෝජනා කරන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්නේ මේ අවස්ථාවේදී. ආචාර්යතුමනි දැන් මේ ඔබතුමා කියනවා උසස් පෙළ සහ විශ්වවිද්‍යාල අතර තියෙන සම්බන්ධය ඉසෙට්ස් කෝ එක හරහා විශ්වවිද්‍යාල වලට පත්වීමට සුදුසුකම් පත්‍රිකාවක් විදිහට මේ ප්‍රතිඵල පත්‍රිකාව බාර ගැනීම වෙනස් විය යුතුයි කියලා. දැන් මේ නිදහස් අධ්‍යාපනය කියන මාතෘකාව අපේ රටේ බොහොම ප්‍රචලිත මාතෘකාවක්. බොහෝ විට වීදියේ අරගලවල අපි දකින ප්‍රධාන මාතෘකාව මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පාරට බහින මාතෘකාව. ඔය වැනි ප්‍රතිසංස්කරණයක් අපි යෝජනා කරද්දී මේ සඳහා විශ්වවිද්‍යාලය මේ වන විට නියෝජනය කරන ප්‍රජාවකෙන් ආචාර්යවරු වෙන්න පුළුවන් ශිෂ්‍යයන් ඒ වගේම අපි මේ කතා කරන දේශපාලන කණ්ඩායම් මේකට දක්වන ප්‍රතිචාරය මොන වගේ වෙයි කියලාද ඔබ හිතන්නේ මම හිතන්නේ බොහෝ වෙලාවට හෘද සාක්ෂියට එකඟව අනාගතවාදීව මේ පිළිබඳව කතා කරලා නැති නිසා තමයි මම හිතන්නේ මේ අපි ඔබ කියන ඔය අර්බුදේ සහ අපි අත්දකින අර්බුදයට මතුවෙන්නේ අපි දේශපාලනයේදී මම හිතනවා අඩුම වශයෙන් කාරණා තුනක් පිළිබඳව අදේශපාලනිකව හිතන්න වෙනවා
අපි ආර්ථිකය සම්බන්ධයෙන් අපි කොහොමද අපි ඉස්සරහට යන්නේ කියන එක සහ ඊළඟට අධ්‍යාපනය පිළිබඳ අවශ්‍ය නම් විදේශ ප්‍රතිපත්ති පිළිබඳව ඒක දේශපාලනික අධිපාලනික කියන්න බෑ ඒකට මොකද මේ කාරණා ආර්ථිකය හා අධ්‍යාපනය කියන දෙක වෙනස් වෙන්නේ ආධ්‍යාත්මික ගමනට පමණයි රටක මේ කාරණා දෙක අවුරුදු පහෙන් පහට අපි වෙනස් කරනවා නම් එන පක්ෂයට එන රජයට සාපේක්ෂව වෙනස් කරගෙන යනවා නම් මම හිතනවා අපිට අපිට වෙලා තියෙන එකයි අපේ හැලහැප්පීම් වලට ප්‍රධාන හේතුව ළඟම තියෙන ඉන්දියාව සාපේක්ෂව ගත්තම අවුරුදු 25කට කලින් ඉතර රජු ගාන්දි 30කට කලින් වගේ රජු ගාන්දි බලේ ඉඳද්දී ඒගොල්ලෝ අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරගන්නවා ආර්ථිකයත් එහෙම ආර්ථික ඒගොල්ලෝ දකිනවා අධ්‍යාපනයට කරන ආයෝජනය හරහා තමයි ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කියලා. එතකොට රුසියාව අෆ්ගනිස්තානයේ ආක්‍රමණය කරපු වෙලාවේ දැනගන්නවා රුසියාවේ කඩාවැටීම පරක් පටන් ගන්නවා කියලා. එතකොට අනාගතය පිළිබඳව තියෙන තොරතුරු තාක්ෂණය හරහා යන්න ඕනේ කියන දේ ඒගොල්ලෝ දැක්කා එක කිව්වා. එහෙනම් ඉන්දියාවේ අධ්‍යාපනයේ තොරතුරු තාක්ෂණය පැත්තට හරවන්නේ කියලා. ඒ තොරතුරු තාක්ෂණය පැත්තට හරවපු නිසා තමයි අද අවුරුදු 25කින් පස්සේ ලෝකයේ තියෙන ප්‍රධාන තොරතුරු තාක්ෂණ ආයතන ලෝකය පාලනය කරන ආයතන 15 20 තුලම ඇමරිකා මේ ඉන්දියානුවන් ප්‍රධාන ස්ථානය අරගෙන ඉන්නේ. අපි ඒක හිතුවේ නැහැ. අපි බස් එක මිස් කළා. ඒකට හේතුව අධ්‍යාපනය පිළිබඳ තියෙන අපේ ආකල්පය. අපි හිතනවා උපාධියක් ගැනීම තමයි අධ්‍යාපනයේ ඉතාමත්ම මේ උසස්ම තැන කියලා. නැහැ. බුද්ධිය සොයන්න පුළුවන් ඉවර වෙනතුරු. ජීවිතේ ඉවර වෙනතුරු බෞද්ධයනට අපි ඒක දන්නවනේ පරම සත්‍යයක් නේක. තමන්ම තෝරගන්න සොයා ගැනීමෙන් අපි කලේ අපේ යටත්විතවාදීන් දුන්නු ඒ ක්‍රමයම ඒ ආකාරයටම ගෙනිච්චා. පේරාදීනිය කියන පළවෙනි විශ්වවිද්‍යාලය ලංකාවේ මම හිතන ලංකාව විතරක් නෙවෙයි ලෝකේම ලස්සනම විශ්වවිද්‍යාලයක් ඒක. භූමිය ගත්තම මම හිතන්නේ මම ගිහින් තියෙන විශ්වවිද්‍යාල වලින් බ්‍රිටිෂ් කොලම්බියා කැනඩාවේ තියෙන බ්‍රිටිෂ් කොලම්බියා යුනිවර්සිටි UBC එකට පමණයි මේක දෙවෙනි වෙන්නේ. නැත්තම් එහා සමානව. නමුත් ඒ ආකෘතිය පමණ මේ මේ වටපිටාව නෙමෙයි අපිට අවශ්‍ය කරන්නේ. මේ ආකෘතිය මොකක්ද කියන්නේ? නමුත් ඒක අපි මිස් කළා. ඊළඟ විශ්වවිද්‍යාල ඔක්කොමත් පෙරදෙනි මොඩල් එකම රීප්‍රොඩියුස් කළා මිසක් වෙනස් වෙන සමාජයට අනුව දැන් අපි 42000ක් මේ අතරේ මේ මේ වසරේ අපි ඉසෙඩ් කෝ කනුව ඇතුළු වෙන්න දීලා තියෙනවා. සාමාන්‍ය උපාධියකට වසරකට අපි කොච්චර වියදම් කරනවද කියන කාරණය ගැන විශේෂ විවිධ විෂයන් සම්බන්ධයෙන් දැන් වෛද්‍ය විද්‍යාවට මම දල වශයෙන් මේ ඩොලරේ යගේ වෙනස් වෙන කලින් මේ 203 වගේ තියෙන. ඔව් ඔව් එතකොට මේ මේ ඒ එතකොට අපි වසරකට වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් වෛද්‍ය ශිෂ්‍යයෙකුට ලක්ෂ 12ක් වසරකට වියදම් කරනවා. වැඩියෙන්ම විදන් වෙන්නේ හැබැයි පශු වෛද්‍ය මේ මේ සත්ව වෛද්‍යවරුන්ට මේ වෙටරිනරි සර්ජන් කියන අයට ඒගොල්ලන්ට ලක්ෂ 16ක් අතර විදන් කරනවා අවුරුද්දකට. අඩුවෙන්ම විදන් වෙන්නේ මම හිතන්නේ ඉස්ලාමික් ස්ටඩීස් වගේ වට තමයි විදන් වෙන්නේ. දල වශයෙන් ගත්තම මේ දෙකම අපි පොදු ගුණාකාරයකට ගත්තම ලක්ෂ 7මාරක් විතර එක ශිෂ්‍යයෙකුට එක අවුරුද්දකට විදම් වෙනවා. මම විදම කියලා කියන වචනේ මම කියන්න ආයෝජනයක් කියන්නේ ආයෝජනයක්. ඒ ආයෝජනය කරන්නේ ඔබ ඔබගේ පියා මම අර නගර සභාවේ වැඩ කරන කාන්තාව ඒ සියල්ලෝම අපි මොහුණවත් දකින්න නැති නෑයෙක්වත් නැති මිතුරෙක්වත් නොවන ශිෂ්‍යයෙකුට ඒ අවස්ථාව ලබා දෙන්නේ ඇයි? ඔහුව ඇවිසින් මේ සමාජයේ අනාගතය සඳහා දායක වෙයි කියන බලාපොරොත්තු වෙන්නේ. අපි සම්මුතිය කරගන්නේ ඒ සම්මුතිය කැඩෙනවා නම් ඒ සමාජ සම්මුතිය දැනගෙනම විශ්වවිද්‍යාලයේ ඇතැම් අය ඉන්නවා උපාධිය කිරීම හැර අනිත් ඔක්කොම කරනවා. උපාධිය කරන්නේ නැහැ. පුළුවන් තරම් කල් දානවා. ඒක නිසා මම යෝජනා කරනවා උපාධි කාලය පිළිබඳවත් අපි සමීක්ෂණයක් කළ යුතුයි. මගේ යෝජනාව නම් අවුරුදු 3 උපාධිය නම් උපරිම අවුරුදු 4 මාර්කයෙන් කියන්නේ 150ක් තව වැඩි කරන්න. ඊට පස්සේ ඔහුව අය පිටවිය යුතුයි. මොකද ඒක අලුතෙන් එන අයට නේවාසිකාගාරවල රැඳිලා ඉන්න අය. ඔබ දන්නවාද විශ්වවිද්‍යාල උපාධිය අවසන් කර සුළු පිරිසක් තමයි මේ. නමුත් ඒ සුළු පිරිස විසින් තමයි මේ මහා පරිමාණයේ ප්‍රශ්නේ ඇති කරන්නේ. නේවාසිකාගාර උපාධියෙන් පස්සේ අවුරුදු 6ක් තිස්සේ නේවාසිකාගාර අල්ලගෙන ඉන්න අය තාමත් ඉන්නවා. ඉතින් මේවාට මුදවා නොගත් ප්‍රදේශ හැටියට හඳුන්වා දෙමින් රටේ සාමාන්‍ය නීතිය පාවිච්චි වෙන්නේ නැහැ. නීතිය අපා පැත්තකින් තියන්නකෝ. රටේ පිළිගත්ත බුද්ධිමය සමූහය තුළ තිබිය යුතු සભ્યත්වයකෝ සාධාරණත්වයකෝ ඒක නැතිකොට අපි කොහොමද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඔය කියන මතවාදීන් අලුත් ලෝකයක් බිහි කරන්නේ? මට තියෙන ගැටුම ඒකයි. මේ මුළු ලෝකයේම අලුත් සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා නම් ක්‍රමවේදී වෙනස් වීමක් ඉල්ලනවා නම් ඒ ක්‍රමවේදය ඕනේ කියලා කියන අය නෙවෙයිද නිදසුනක් විය යුත්තේ? ඒගොල්ලෝ නෙමෙයිද අපිට ආදර්ශ විය යුත්තේ? දේශපාලඥයෝ ෆේල්. අපි කියමුකෝ පොදු ගුණාකාරයක් හැටියට. රාජ්‍ය නිලධාරීන් ෆේල් වෙලා. එහෙනම් අනිත් අය ෆේල් කියලා කියන මේ කතිකාව ගෙන්නන අය අපිට වඩා කොච්චර ඉදිරියෙන් ඉන්න ඕනේද? ඒක සිදු වෙන්නේ නැහැ නේද ඔබ කියන හැටියටම? ඔබේ වර්තානුවම. ඒ නිසා මම හිතන්නේ අපි මේ මේ සංදිස්ථානය
ඉතා සීරියස් ඒ කියන්නේ ඉතාමත්ම සංවේදී සම්ධිස්ථානයක් හැටියට අරගෙන දැන්වත් අපි මේ විශ්ව අපේ උසස් අධ්‍යාපනය හා පොදු අධ්‍යාපනය පිළිබඳව කරන ජාතික කතිකාව වෙනස් කරගමු. ඒක රාගවන්ගේ ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි, රනිල් වික්‍රමසිංහගේ ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි, ඊළඟට එන්න ඉන්න බලයට එන්න ඉන්න කෙනාගේ ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි, චන්ද්‍රිකාගේවත් මෛත්‍රීගේවත් ගෝඨාභයගේවත් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි. එහෙම සිදුවේ නොයිතුයි. මෙය අපේ රටේ පරිදිගත මිනිසුන්ගේ ජාතික ප්‍රොජෙක්ට් එකක් වෙනවා. පුරවැසියන්ගේ වමනාව සඳහා ඒ අයගේ ජීවිත මේ විශ්වවිද්‍යාල ගිය අවුරුද්දේ නඩත්තු කරන්නට බිලියන 79ක් වෙදන් කළා. ආයෝජනය කළා. විදම රජයෙන් දරුවා. ඒ ආයෝජනය කළේ කාගේ මුදල්ද? අර මැද පෙරදිග තමන්ගේ ආත්මය පවා ඇතම් වෙලාවට කුලියට දීලා වැඩ කරන කාන්තාවන්ගේ සල්ලි නෙමෙයි. ඉතින් අපිට වාකීමක් නැද්ද මේ පිළිබඳව මිට වඩා සංවේදී වෙන්න? දැන් ඔබ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා. තව අධ්‍යාපනය සම්බන්ධයෙන් සහ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකීම් පැවරිච්ච කැබිනට් අමාත්‍යවරයෙකුත් ඉන්නවා. සුසිල් ප්‍රේමජයන්ත. ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත. ඔබ දෙපළ මේ වෙද්දි මේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආරම්භ කළ තියෙන කතිකාවත මොන වගේද? ඉතුරු වෙලා තියෙන කාලය තුළ අපි මේ කතා කරන ප්‍රතිසංස්කරණ අතරින් කොපමණ ප්‍රතිශතයක් කරන්නට සැලසුම් කරලා තියෙනවද? හොඳයි. හොඳ ප්‍රශ්නයක් මම හිතන්නේ. මොකද මේ ගියක් ගිනි ගත්තම යමක් ගිනි ගත්තම ඉස්ලාම් ගින්න නිවන්න ඕනේ. ඊළඟට කළ යුත්තේ ආපහු ගින්නක් ඇති නොවෙන්න බලා ගැනීමනේ. ඉස්ලාම අපේ වැඩසටහන් මාලාවේ තියෙන්නේ 78 අංක 20 දරන 58 බීක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් බිහි වුණ එකකින් ඒ පනත යාවත්කාලීන කළ යුතුයි. ඒකේ තියෙනවා සමහර කොටස් ඉතාමත්ම සුභවාදී කොටස් තිබෙනවා. ඒ වගේම දැනට කාලය යනවා. මොකද බර්ලින් වාල් එකට පස්සේ තිබුණු යථාර්ථයන් වැඩියෙන්ම වෙනස් වුණු කාරණා දෙකක් තියෙනවා බර්ලින් වාල් එකෙන්. මම බර්ලින් වාල් ගැන කතා කරන්නේ ඇයි? ඒක වැඩියෙන්ම සිදු වුණු වෙනස් වුණු පරිභෝජනයට මේ විපරිවර්තනයට භාජනය වුණු කාරණා දෙක තමයි මාධ්‍යයි අධ්‍යාපනයයි. ඉස්සර රේඩියෝ එක රේඩියෝ එකක් තිබුණා. රේඩියෝ සිරුවන් කියලා කිව්වා. එතනින් නිවුස් කිව්වා. ඊට පස්සේ බණ ඇහුවා. අපි නිදිය ගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් තප්පර මේ 90ක TikTok එකක් එනවා. වාගේ ඔයා කැමති නැතත් නැතත් වාගේ ෆෝන් එකට එනවා. ඉතින් මාධ්‍ය වෙනස් වෙයි ඇත. ඒහා සමානව සමගාමීව තමයි අධ්‍යාපනය වෙනස් වුනේ. අධ්‍යාපනය කියන්නේ මොකද්ද? ටෙක්නිකල් සබ්ජෙක්ට් එක මොකද්ද? අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ සම්පූර්ණ පරිවර්තනයක් සිදු වුණා ලෝකේ පුරාම. නමුත් අපි ඒක ගණන් ගත්තේ නැහැ. අපි දිවෙනක් නිසා වෙන්නේ නැති. අපි ඒක දැන් ඒක නිසා අපි යවත්කරණ කළ යුතු එකක්. මේහා සමගාමීව දෙවෙනි එක තමයි ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපන ප්‍රමිතීන් පිළිබඳ ජාතික ආයතනය බිහි කිරීම. ක්වොලිටි ඇෂුරන්ස් ඔතොරිටි ඔන් හයි එඩුකේෂන්. ඩිග්‍රීස් දෙනවා. දැන් තැන් තැන්වල තියෙනවා BUI එකේ රෙජිස්ටර් වෙලා කම්පනීස් කියලා කියනවා අර විශ්වවිද්‍යාලෙන් ඩිග්‍රිය දෙනවා මේ විශ්වවිද්‍යාලෙන් දෙනවා. කවුරුත් දන්නේ නැහැ. දැන් එතන පිට වෙන මේ එක්කෙනෙක් කියනවා ආචාර්ය පරිදි දෙනවා. ආචාර්ය පරිදි දෙනවා. එතන එක්කෙනෙක් පිට වෙන එක්කෙනෙක් කියනවා එයා ඉංජිනේර් කියලා. එයාට සර්ටිෆිකේට් එකක් තියෙනවා. නමුත් එයා ගිහිල්ලා සයිට් එක වැඩ කරලා තවත් විශ්වවිද්‍යාලයක යන සයිට් එකකින් වැඩ කරන එක්කෙනෙක් අතර තියෙන වෙනසක් තියෙනවා. මොකද මෙයා සමහරවිට ඔන්ලයින් කරලා තියෙන්නේ. වීකෙන්ඩ් ක්ලාසස් ගිහින් තියෙන්නේ. එකතනකවත් අධ්‍යක්ෂකම් ලැබුණා නැහැ. ඒක නිසා අපිට ප්‍රමිතිය පිළිබඳව සම්පූර්ණ ස්වාධීන වුණා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ප්‍රමිතිය ආයතනයත් දැනට විශ්වවිද්‍යාලයේ තියෙන මේ පරිපාලන යටතට ගේන්න ඕනේ කියලා. ඔබ තේරුම් ගනි මගේ හදවතට මම නලාවක් තියලා හදවත හොඳයි කියලා මම කියා ගන්නවා නම් ඒකේ ප්‍රමිතියක් නැහැ. මේක ස්වාධීන ප්‍රමිතිය ආයතනයක් විය යුතුයි. ඒක අපි ගේනවා. ඊළඟට අධ්‍යාපනය සම්බන්ධයෙන් ආදායමට සරිලන අධ්‍යාපනය කියන පොදු අධ්‍යාපනය. දැන් ඔබ දන්නවද මේ රටේ පහළට අවසර දෙන්න කෙටි විරාමයකට යන්න ඕන ආචාර්යතුමනි. ගිහින් ඉක්මනට එමු කෙටි විරාමයක්. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහත්මයාත් එක්ක අපි සාකච්ඡා කරන්නේ. අමාත්‍යතුමනි, අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සංවාදය මං හිතන්නේ මිනිත්තු දෙකකින් තුනකින් ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා අපි අදියර වශයෙන් අපි හමු වෙමු Big Focus සංවාදයේදී. අපි මේ විපරිවර්තන ගැන ඔබ කියන විදිහට අධ්‍යාපන අපි කතා කරමු කියලා. මම ඔබට ඒ සහතිකය දෙනවා. අපි කතා කරමු කියලා මේ ගැන. ඊට කලින් ඔබ ඔබේ අදහස් දැක්වීම අතරතුර කියනවා මහානායක හාමුදුරුවෝ තීරණයක් ගන්න ඕනේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් අපේක්ෂිත අරමුණ ඉටු වෙන්නේ නැත්නම් එයින් බුදුදහමට සහ සංඝ සසුනට සිදු වෙන්නේ අගතියක් නම් ඒ ගැන තීරණයක් ගත යුතුයි කියලා. මොකක්ද අදහස් කරන්නේ තීරණයක් ගත යුතුයි? මම හිතනවා අපි දැන් අවුරුදු 40ක් පමණ වෙන මේ අධ්‍යාපන ආයතනය තුළ තිබෙන සංස්කෘතිය අපිට පිළිගන්නට බැරි සංස්කෘතියක්. එය දායක දායක භික්ෂු භික්ෂුණී කියන මහා සංඝ සසුනත්
ඊට පස්සේ තේරවාද බුද්ධාගමේ තිබෙන මහානායකවරුන්ගේ අපේ අපිට කලින් හිටපු නායකවරුන්ගෙන් ඉගෙන ගන්නා වූ පාඩම් අනුව ධර්මය අනුව දැන් ඔබ දන්නවා බුද්ධාගමේ අපි දන්නා බුද්ධාගම තේරවාද බුද්ධාගමේ අනුව ත්‍රිපිටකයේ තිබෙනවා ඒ ත්‍රිපිටකයේ සුත්ත පිටකයේ ධම්ම පිටකයේ අමතරු තියෙන පිටකේ මොකද්ද විනය පිටකේ විනය පිටකේ එතන තුන්කල් බැලු බුදුන් සහ යතිවරයන් විනයට විතරක් තන දුන්නේ ඇයි හොඳ විනය නැතුව සුත්තාව තේරුම් ගන්නටවත් ධර්මයේ හැසිරෙන්නටවත් බැරි වෙනවා දැන් විනය කේන්ද්‍ර කරගන්න ඕනේ නේ මේ මුළු විනයම ලෝකේ විනය කඩාවැටලා තියෙද්දි ශ්‍රී ලංකාවේ විනය කඩාවැටලා තියෙද්දි ඒ විනය පිළිබඳව ආදර්ශමත් විය යුතු බෞද්ධහපාලි විශ්වවිද්‍යාලයේ පද්ධතියම අද පොලිස් නිලධාරීන් සමග පාරි මහපාරේ එකිනෙකට පොරකමින් පෙරලමින් ගුටි වැටදාගෙන සත්වයට එන එක මම හිතනවා බෞද්ධ සියල්ලන්ට කොහොම වෙතත් ශ්‍රී ලාංකිකයෝ අපි සියල්ලන්ටම කේද වාචකයි. ඒ නිසා මම හිතනවා ශාරීරික පිළිකාවක් හදන එක වළක්වන්නට බෑ තමයි ලාවට. හැදුනොත් මොකද කරන්නේ වා? හොඳම වෛද්‍යවරයෙක්ව හමු වී මේ පිළිකාව ඉවත් කරගන්න උත්සාහ ගන්නවා නේ. මගේ යෝජනාව නම් අපි සාකච්ඡාවට ආ යුතුයි මේ බෞද්ධ විශ්වවිද්‍යාලය තුළින් ශාසනයට යහපතක් වී තිබෙනවාද? දැනට සිදුවීමින් කාරණේ නිසා අයහපතක් සිදු වෙනවාද? කියන විවෘත මනසින් යුතුව අපි සාකච්ඡා කර මම හිතනවා මේකෙන් ශාසනයට යහපතක් වෙලා තිබෙනවා ඒක අඩු වීමෙන් පවතින බව තමයි අපිට පේන්නේ ඒක ඒ නිසා නැවත ප්‍රතිසංස්කරණ කර ගන්න ඕනේ මම මේ අදහස අගමැතිතුමා හම් වෙන නියමිතය මෙය ජාතික වැදගත් කරනවා හැබැයි ඔබ දන්නවා තේරවාද බුද්ධාගමේ හැටියට ගිහියෙක් හැටියට මට අනුශාසනා දෙන්න බෑ උපදෙස් දෙන්න බෑ භික්ෂුවකට ඒ නිසා තමයි මම හිතන්නේ අපි කියන්නේ ත්‍රිනිකා නායක හම්දුරු මොකද ඒක පණතේ තියෙනවා ඔව් පණතේ තියෙනවා ත්‍රිනිකා නායක හම්දුරු තමයි මේක බාහිරකාරව ඉන්නේ කියලා රාහුල හම්දුරු පැහැදිලිවම ලියලා කියනවා මේ සියල්ල උන්වහන්සේ මට වෙලා නැති නිසා මම කියන උන්වහන්සේ කියනවා මම මගේ කොටස වැඩ කාර්යභාරය ඓතිහාසික කරලා ඉවරය විශ්වවිද්‍යාලේ මම බාර දෙනවා සාසනයට කරුණාකර නායක අධිකාරින් මේක කරගෙන යන්නේ හොඳයි විශ්වවිද්‍යාල පද්ධතියේ පරිබාහිර ප්‍රශ්නයක් මට අහන්න සිද්ධන මේ දිනවල ඔබතුමාට අදාළව කියවෙන තව කාරණයක් නිසා දැන් ඩයනාගමගේ මන්ත්‍රීවරියගේ ද්විත්ව පුරවැසි භාවය ගැන කතා වෙනවානේ. ඔව්. ඕෂල හේරත් තමයි නඩුව පවරන්නේ. මම දන්නේ. එතකොට ඒ නඩුව පවරපු පුද්ගලයාම කියනවා ඩයනාගමගේ මන්ත්‍රීවරියගේ මේ නීති විරෝධී මන්ත්‍රීතුරය අහෝසි කිරීමෙන් පස්සේ ඊළඟට එන්නේ ඔබට කියලා. මරි යාළුව කියලා තියෙනවා මම ෆේස්බුක් එකේ තියෙනවා කියලා. ඔබට ඍජු අහන. ඔබට ශ්‍රී ලංකාව හැර වෙන රටක පුරවැසි භාවයක් තියෙනවද? ඇබ්සලූට්ලි නැහැ. ඇබ්සලූට්ලි නැහැ. තිබුණා මට. කැනඩාවේ පුරවැසි භාවය තිබුණා එය මම 2019 අතරයි අතරියා ඒ කියන්නේ මම ආණ්ඩුකාර කාලයේදී අගහරියේදී මම මගේ පුරවැසි භාවය අතරියා දැන් නඩුවක් දාන නියමිත නිසා මගේ මිත්‍රය මම Facebook එකේ නැහැ මගේ page එකක් තියෙනවා මේ අපේ කාර්යාලය විසින් කරන මගේ යාළුවා මට කියනවා මට මේ අරය ගහනවා මෙයා ගහනවා අර නිවුස් ගැහුවා මේ නිවුස් ගැහුවයි කියලා ඉතින් මම නම් කියන්නේ මට ජීවිතේ වෙන වැඩ තියෙනවා කරන්න හරි ඒ අයට පුරවැසියන් හැටියට වේදනාවක් තිබෙනවා නම් රටේ නීතිය හදන්න ඕනේ කියලා හිතනවා නම් ඒ අය නීති හැමෝට යන එක සාධාරණ එක මේක කාටවත් වළක්වන්න බැහැනේ. ඉතින් එතුමාට මම දන්නේ නැහැ ওই පුද්ගලයා ගැනත් මට කිව්වා. නීති හැමෝට යන්න කියන්නේ. එහිදී අපි මොකද කැනඩියන් පුරවැසි භාවය තිබුණු කතිකාව අද ඊයේ එකක් නෙමෙයි. මම පාර්ලිමේන්තුව ආපු දවසේ කතිකාව ආවා. ඒ දවස්වල මං වෙනුවෙන් කැනඩියන් තානාපති කාර්යාලයේ නිකුත් කරපු මේ නිවේදන තියෙනවා. ඉතින් මම හිතන්නේ නඩු මිත්තක් තියෙන නිසා අපි ඒ ගැන කතා නොකරමු. පුරවැසියන්ට තියෙනවා අයිතිය තොරතුරු දැනගැනීමේ පනත ඒ අනුව වැඩ කරන්න කියලා මම එතුමා ඔබතුමාට කියනවා එතුමා මට ටෙක්ස් කළා වතාවක් මම කිව්වා මම මේ සියල්ලක්ම මගේ නීතිඥ කණ්ඩායමට යවන්නම් ඔබතුමා ඒගොල්ලොත් එක කනදුන කරගන්න හොඳයි ඔබ ආපු ප්‍රශ්නයට මම කියන්න ඕනේ මම ශ්‍රී ලාංකිකයෙක් ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයක් තිබුණේ මට තිබුණු පුරවැසි භාවය ලෝකේ ජීවත් වෙන්න පුළුවන් හොඳම රට හැටියට පිළිගන්න රටවල් පහකින් තුනකින් එකක් කැනඩාව මගේ පුතාලා දෙන්න එහෙ ඉන්නේ මම ඒකත් දාලා ආවිත් තියෙන්නේ මේ රටට මම ගත්ත ණයක් තියෙනවා ඒ ණය ඉවර කරන්න ඕන නිසා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහත්මයාත් එක්ක අද අපි සාකච්ඡා කළේ විශේෂම විශ්වවිද්‍යාල පද්ධතිය ගැන විටින් විට සමාජයේ කතිකාවත් නිර්මාණය වෙනවා මේ පද්ධතිය තුලින්ම පැන නගින ඇතැම් ගැටුම් සහ ගැටලු නිසා නමුත් මං හිතන්නේ අපි අකණ්ඩව අවදාන යොමු කළ යුතු කාරණයක් මේ කාරණය විටින් විට නෙමෙයි යකණ්ඩව මොකද පැහැදිලි ලෙසම ප්‍රතිසංස්කරණ අවශ්‍ය දැඩි සංශෝධනයක් අවශ්‍ය වටපිටාවක තමයි මේ වෙද්දි විශ්වවිද්‍යාල පද්ධතිය තියෙන්නේ කියන කාරණය ගැන මම හිතන්නේ අපි සියලුම දෙනාට එක තැනකට එන්න පුළුවන් කියලා විශ්වාස කරනවා බේවින්ම සූතියන්ත ඔබතුමාට මම හිතන්නේ ඔබේ අවසාන වාක්‍ය තමයි මේ හමුවේ මේ වැදගත් වෙන්නේ මෙය ජාතික සංවාදයක්
නොකඩවා පැවතිය යුතු ක්ෂේත්‍රයක්. මේ කල් දමන්නට බැරි ක්ෂේත්‍රයක්. ඒ බව මතක් කරන්න නැවත. බොහොම සුදුසු මතක් කළාට. අපි ඒ සමගින් සංවාදයෙන් සමු ගන්නවා. හෙටත් හමු යමු සුපුරුදු වේලාවට. සුබ දිනක්.